මි පෞගේ කාලේ පුරාම අපේ රටේ නීතිය පාන ැ උනන්දුවත් දක්කන බෞතර පුරවශයෙන් කතාකරපු කාරණයක් තමයි. මේ ආණ්ඩු හිටවත් බෞතරක්ගේ අල්ලස් නඩු ඉල්ලාස්කර ගැනීම සම්බන්ධින්. අල්ලස් කොමිසම පෞගේ කාලෙ කරපු කුපාඩි වැඩ සම්බන්ධින්. පෞ්ගේ කාලෙ විශේෂයෙන්ම දෝෂා දර්ශයයට ලක්ව වුණු නඩු අතර කීපැකින් එකක් තමයි, ජොන්ස්ටන් ගෙන්න්නඩු. ජොන්ස්ටන් කෙල කියන මේ රට හුරංකාපු මේරට උලාාකාපු හාල් පාරු කාලාකන්නේෙ. කාලකණ්්‍ය අතගාපු හැමදයකින්ම බිලියන් ගාන කම්බ කර. අවසානයේදී හැබැයි කිසිම දයකින් ප්‍රශ්නයක් නැතුවමු ගැලවෙලා ගියා. මේ නිසා මේ රටේ බහුතරයක් දෙනා පෞු්ගේ කාලය පුරාම උද්ඝෝෂණය කර ජොන්ස්ටන්ගේ ඉල්ලා අස්කරගත්තුන් නඩු නැවතවතාවක් පවරපන් කියන කාරණය. මේ අනුව ඉයදිනේදී එකන්නේ තිස්වනිදා අපේ රටේ නැවසවතාවක් මේ නඩු නැවතවතාවක් පැවරුවවා. එම නත්තම් පොළඹි මහාදි කරනය ඉදිරියේ නඩු පැවරවා නැමතවදක් ජොන්ස්ටන්ට විරුද්ධව ජොස්ටන්ට විරුද්ධව පවරලා තියෙන නඩුවේ සඳහන් කරලා තියෙන්නේ ජෝන්ස්ටන් මිලියන දසම අටයි හතරක් සතුසට කරපු අලාභයක් සම්බන්ධයෙන් තමයි මේ නඩුව පවරලා තියෙන්නේ. මේ අදාල සිද්ධ සිද්ධ වෙලා තියෙන්න්නේ චෝදනා පත්්‍රයට අනුව දෙදස් දොලහැ දෙදස් දොලහැදි සතුස සේවකෝ මැතිවරණ සඳහා යුොදවලා සට... ඉියන් අටයි දෙසම හතරක් සඳහා කරපු පාඩුවක් සම්බන්ධයෙන් තමයි මොහුට මහාදිකරණය ඉදිරියේ නඩු පවරලා තියෙන්නේ. ශේෂයම මේ රටේ අල්ලාස් පානතය හැත්තේ වනි වගන්ත අනුව මේ පවරලා තියෙන නඩුව තිහි චෝදිිතෝ තුන් දෙනෙක් නවා. එකක්ෙනෙක් තමයි ජොන්ස්ටන් අනි චෝදිතය දෙදෙන තමයි එක්කෙනෙක් එවකට හිටපු සතු්‍යේ සභාපතිවරය. අනිත් පුද්ගලයා ජොන්ස්ටන්ගේ පෞද්ගෙලි කලේම්වරේ. හමිත් මිට්වරණනි තෙදස් දොහ සිතවවෙච්ච ද්ියා සම්බන්ධීින් මේ වෙනකොට අපේ අල්ලොස් කොමිසම නඩු පවරන්නේ දෙදස් විසිද්ධකේ. මෙන්න මේ විදියට තමයි අපේ රටේ අපරාධකාරණන්ට අපේ රටේ නීතිය සලකන්නේ. කෝමිතන් නීතිය ප්‍රමාධය සම්බන්ධයෙන් දිගින් දිගටම මේ රටේ චෝදනා එල්ල වෙනවා. කෝමිතත් මේ වෙනකොට අල්ලස් කොමිසම කියන කාරණියය තමයි, ජොස්ටන්ට මුලින්ම ඉදිරිපත් කරපු චෝදනාපාස්ත්‍රිය තමන්ට ඉල්ලාස් කරගන්න සිද්ධ වනේ තාක්ෂණික හේතුවක් මත එමනැත්තම් තමන්ගේ චෝදනා පත්‍රයේ ඇතිවුණු තාක්ෂිණික කාරණයක් මත තමයි තමයි ඉල්ලාස් කරගත්තේ හැබැයි ඔවන් විශ්වාස කරනවයි කියලා ජොස්ටන්ටි විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා මහාදිකරණය ඉදිරියේ වර්ධකරුකරන්න එමනැතනම් ෝොස්තන්ටි විරුද්ධව මිලියන අටයිදසම හතරක අලාභයක් කරයි කියෙන චෝදරාව මහාධිකරනයේදී සාධාරන සැකෙන් ඔබ්බට ඔප්පු කැකි තරම් ප්‍රමාණව සාක්ස් තීර්මයි කියෙනක තමයි මේ වෙනකොට නීජපති දෙපාර්තමින්තු වගේම අල්ලස් කොමිසම කියන්නේ. කොමිතත් මිත්තුන් ඔබට මට පෙර අපි එලිකරා අල්ලස් කොමිසමය වර්තමාන සභාපතිවරය ඇතුළු කිහිපදෙනෙක් එකුතු වෙලා අල්ලස් කොමිසමේ තියෙන ෆයිල් හොරකංකරමින් ඉන්නවා. විශේෂම මේ ෆයිල් වෙල තිබ්බ බැදගත් සාක්ෂී අතුරුදාාන් කරමින් හිටිය. මේ සම්බන්ධයෙන් පහුගේ කාලය තුර මේරටේ විධ මුද්ධිත මාධ්‍ය සාක්ෂි සාහිතවයලි කරා. මේකට රෘද්ධවෙච චෙක්තාන් එක්තා නීතිජ්ඥවියක්, එමනැතම අල්ලස් කොමිසමේ වැඩකර එක්තර නීතිං්ඥවරියෙකුටයි, නියෝග දීලත්තිබුණේ ඒ ෆයිල් වල වැඩ කටයුතු අවසාං කරන්න. ඇය බොහොම පැහැදිලිව අල්ලස් කොමිසම සභාපතිවරයා ඇතුළු, අනිත් කොමසාරිස්වර දීපු එ නීති විරෝධී යෝජන නතම් නෝග ප්‍රතික්ෂේපය කරා. ඒ ප්‍රතිඵලයක් විදිහට පහුගේ කාලය තුළ ඇයට විුරුද්ධව විිනිය පරීක්ෂණයක් පවාසිද් වන. කොහම්ත නිරන්තරයම මේරටේ මිනිස්සු කරපු උද්ගෝෂණ ප්‍රතිපඵලයක් විදියට, ආණ්ඩුවට රදි ඇඳගෙන නිකං ඉන්න බැරිතාත්වයක් එල්ල වුණ. ඔබ දකින්නට ඇති පහුගේ දවස්වල මේරට ඇතුළු ජනතා නැගටම් සමගම මේරට ඒටන සමහර ප්‍රගෙත්ීී ඉීිඥෝ. ංකනේ හැමනීතිීඥඥෙන්ව නෙමෙයි සමහර ප්‍රගති සලි නීතියඥෝ ජීවිතයෝ ඔට්ටවැඩ කියලා සටන් කර මේරටේ නීතිය පාලනය තහවුරු කරගන්න. ඒ ප්‍රතිබලයක් ජෙට ඔුන් ගිහිල්ලා නීතිපති දෙපාර්තිමේෙන්ටඇත් වැටලුව. අවිද්දී ඔන් ඉල්ලා සිටියේ ඉල්ලා අස්කරගත්තු නඩු වහම පවරපන් කියන කාරණ. ඒ අනුව තමයි අල්ලස් කොමිසම මේ වෙනකොට ජොනියටට විුරුද්ධෝ නඩු පවරලාතිය. ැයිමිචවරන්නේ අපිහමෝමදැනගත් යුතුකාරණය තමයි නඩු තාම්දුරන්ගේ බඩු තාම්දුරන්ගේ කියන කාරණී. සාමාන්‍යය එකක් නඩු පවරුහම ඊළන්ගේෙකා ඇවිිල ඉල්ලස් කරගන්නක තමයි අපේ රටේ ස්වභාාවී. හැබැයි මේ හම නඩුවකතම වියඩන් කරන්නේ ඔබද්නමන්. අද වෙනකොට අපේ රටේ අපට පැනඩෝල් පෙත්ක් ගන්නකක් ප්‍රශ්නයක්. අපට ඉන්ජෙක්ෂන් කටතාත් ප්‍රශ්නයක් අපේ ගෙදර බඩගින්්්‍යන්ට පොඩියකාට කිරිවේදුරවා ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ කාලයත්තුලති තමයි අපි නීතිපති දෙපාර්තිමේන්තුව සහ අධිකරණය නඩත්තු කරන්නේ මේ ආයතන විලින්න්නේ හැම එකකුටම පඩිගෙවන්නේ මේ ආතරමල ඒසී වැඩ කරන්නේ කාර්ය මණ්ඩල නඩත්තු කරන්නේ අපි මුන්ගේ වාහනවල්ට තෙල් ගහන්නේ අපි ඒනිසා අපට මන්ගෙන් ප්‍රශ්ණ කරන්න සිද්ධ වෙනවා තොපි තොපේ ඔය රාජකාරිය හරියට කරනවද නැද්ද කියන කාරණය. මොකද ෂමල්ලස් කොමිසමට පරපතල වගකීමක් තියෙනවා මේරටේ හොරකකරන මරකං කරන තක්කඩිකංකරන කුපාඩිකංකරණය උන්ට දඩුවන් කරන්න. විශේෂම මේරටේ දේශ පාලත්ඥන් සම්බන්ධය අල්ලස් කොමිසම කරන්නේ බොහොම සුළුකාර්්‍යභාරයක්. ඒමන්නනත්තම් මුුං සාමාන්‍යයෙන් කරන එකමදේ තමයි, ඒ හොර මැරකන් තක්කඩිකං කුපාඩිකම්වට සුජාත භාවයදීම. ඒමන්නතම් බොරුවට පරීක්ෂණයක් කරලා ඒකට ප්‍රමාණව ශක්සිි ැහැ කියලා හෙලිවැල්ලිං කඩේයානක. මේ නිසා තමයි ජෝනියල වගේඔුම් බයනතුව හොරකං කරන්නේ. නාමල් රාජ පක්ෂල වගේ හොර පෙරක දෝරුව. එක දවසටවත් වැස්සටවත් උසාාව නොගේෙවුම් බිලියෙන් ගණං හම්බ කරලතියෙෙන්. ඉසුර බාල පැටබැඳිල වගේ නීතින්ය සංගම මේ වෙනකොට ලේකම්බෙලා ඉන්න. රාජ පක්ෂලගේ රෙදිය අපුල්ලපු සමාර් පල් හොරු මේ විදියට බිලියන් ගනන් හම්බ කරේ, මේරටේ අල්ලස් ගන්න පුළුවන් කම නිසා. සාමි වරණ ේරකේපුර වැසිව හැට අප තේරුම් ගත යුතු වැදගන්නම කාර්ණය තමයි අපි කිසි මේෙක් පූජනීව සලකයුතුන් නෑ. මං හැමේකාම අපි නඩත්තු කරන්නේ. අපි ගෙවන බදුසල්ලිවලින් තමයි මුන් නඩත්තු වෙන්නේ එනිසා මුගේ බෙල්ලෙන් අල්ලලා හොල්ලලා තොපි කොහොම හම්බ කරේකල අපට අහන් අයිතියක් තියෙන? ද මේ ලෝකෙටන අපි සියල්ම දෙනා එනකොට එන්නේෙහිස් අතින්. ඒමනං අපටේ උපේපු ආකාරය හෙල්ිින් කර නොහැකි මුදලක් තියෙනවමනං අන් ඒගෙන ප්‍රශ්න කරලා ජනතාවට අයිකරගන්න අයිතියක් තියෙනවා. මීට ඇ ්ටික කලකට පෙර, ජොනියගේ තාත්තා කුරුණෑගල බස්ටෑන්්ඩෙක් ගාව පකිස් පෙට්ටියක් උඳ උඩ ඉඳගෙන දවස ගත කරපු කෙනෙක්. ඒමනං එදා ඉඳලා අදදක්වා චොනය හම්බ කරේ කොහොමද කියනක මේරටේ බහතරයක් දෙනා දන්නවා. හැබැයි අපේ රටේ ඉන්න බහුතරයාච්ඡන්ද දායකයෝ හිඟන්න වගේ මේක අමතක කරලා මුන්ගේ පස්සේ ජයවේවා කියලා යනක තමයි සාමාන්‍ය ස්වභහයි. අනිත් කාරණය තමයි නඩු පැවරීම හොම වෙතත් මේ නඩු ඔප්පු කරනන්ද නැද් කෙනෙක බලන්දීම අපි සියල්ම දෙනාගේ වගකීම. මොකද අපේ රටේ පවතින නීතිය තමයි පොදුරාජ මණ්ඩලෙ ක්‍රමේ. එමනැතම් සාමාන්‍යයෙන් ලෝකයේ අපරාධනීතිය ක්‍රම දෙක්කට ක්‍රියාම්මක වෙනවා. එකක් තමයි චෝදනාම්මක ක්‍රමේ. තමයි විමර්ශෂනාම්මක ක්‍රමේ චෝදනනාන්මක ක්‍රමේ දිසාමාන්‍යෙන් සිද්ධ වෙන්නේ දෙපාර්ශ ඉදිරිපත් කන කරනු මත තමයි විනිසුරතුමා තීන්දුවක් දෙන්නේ. එනිසා පැමිණිල්ල විශේෂයම හරියට කරුණු ඉදිරිපත් නොකරොත් විිද්‍යය ඉතාමන්ම පහසුවෙන් ගොඩයනවා. විශේෂම රජයට සම්බන්ධ බෞතරයක් දෙන ගොඩ යන්න මේ ආකාරයට. අපේ රටේ විර්ශ නාම්ම ක්‍රමයේ නැති නිසා විනිසුරුවරෙකුට හැකියාවක් නෑ සිත්්ත වුණේ මොකක්ද කියලා තමන්ගේ අතට ීති අරගෙන නැත්තම් ප්‍රධානශය සාක්්‍ර මේ බල කරනු හොයන්. ඒනිසා නීති පතිති පාර්තමේන්තු වගේම අල්ලස් කොමිසම තමන්ගේ ජොබ් එක හයට කරනුවද නැද්ද කියලා බලන්න මේ රටේ ජනතාප්ත යුත්තුකමක් තියෙනවා. එහම නැත්තං මුන් පාලු ෙවල් වල වලම් බිඳනක නවත්වන්නට බැහැ. මිට්ටෝරනි මුන් හොරකන් කරපු නිසා තමයි අපි අද බඩගින්නේ ඉන්නේ අද අපි බඩගන්නන්න හැම මොහතකම මු සුපිරි සැප සම්පත්විදිනවා. හැයි අපේ රටේ ඉන්න චන්ද දායකය කියන හරක් තාමත් තමන්ගේ ගොන්කන්නවත්තලනෑ ඔබ දකින්නට ඇති. අර ප්‍රසන්න රණවීර කියන පාහරියට මේ වෙනුකට ගම්පහ මිනිස්වය එකුතු වෙලා කෙයක් හදල දෙන්නේ යනවා. උගගේ ගිනිතියබ ගේවෙනුවට නැමත ගයක් හදන්න මේ වෙනකොට මිනිස්සු මැදිහත්තු වෙලා ඉන්නවා. ක පිාත්සේ ප්‍රසන්නරණවීර ගැටමිරිකන මැර ඉන්න බව ඇත්ත. හැබැයි අපේරටේ මිනිස්සුන්ට කොම්දක්වියෙන් ඕනේ මුන්ට බල කරන වැඩේ වැරද කියලා බයනැතුව කියන්. අපිටේවිදියේ භයනැතුව කතා කරන්න තරං කොන්දක් නැතිවුණොත් හෙට දවස අනතුරට යන්න ඔබක් නමත් ඔබේ දරුව විතරක්න මේේ දරුවගේ දරුවත් අනතුරට යනවා එනිසා මුොං මේ වෙනකොට ඔබත් මමත් විතරක්න මේේ පරම්පරා දහයි අපපහලුවක් දැන් ලකට නාය කරලා ඉතර. ඒවිතරක්න මේ මහන් ලොකුවට ලෝකේ උතුන් මරට ලංකාවයි කියල කයිවාරු ගහල රාජ පක්සලා මේ වෙනකොට ලෝක ඉන්න නොම්බර එකේ හිංඟා අ කන රට ලංකාවල් බවට පත් කරලා තියෙනවා එනිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබට අත්මටත් එනිසා මේ සටන් කාටවත් මේ බදු දෙන්නේ නැතුව එමනත්තතාම් වෙන කාටුවත් කොන්ත්‍රාක් දෙෙන් නැතුව සටන තමන්ගේ අතටාරගෙන තමන්ගේ කරටාරගෙන තමන්ගේ අයිතිවාජක මිනිියීම මනිසු සටන්කි්‍රීම අත්‍යාව වශ්ච වෙලා තියෙන ිනි අර්නස යරනෑ නොැති බවට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්, ඔබ සැමට්ට ජය.